විද්‍යාවන් ප්‍රගුණ කරපු පුද්ගලයෝ ඒ විද්‍යාවට අනුව තමන්ගේ මතක නිරන්තරයෙන් පාවිච්චි කරනවා. මතක කිව්වහම දැන් උත්තරන විද්‍යාව විදිහට ගත්ත පුද්ගලයා නිරන්තරයෙන්ම ගස් වල හොඳ නරක පොකරවද්ද ලැබෙන ගුණ අදන්න පුළුවන් දේවල් මෙයාගේ දේවල් එයා ගේ එළින් ඉස්සර වැඩ කරනවා. අනිත් විද්‍යාවලු එහෙම ඒ විද්‍යාවල් අතර දැන් මේ ජීවිතය පිළිබඳව විද්‍යාව තමයි මේ අය සම්බන්ධ ඉගෙන ගන්න. ජීවිතය කියහම භෞතිකාංශයෙන් නෙමෙයි. දැන් ලෝකයේ තියෙන ජීවිතය පිළිබඳව ඉගෙනීමේදී ශාරීරික කොටස් පිළිබඳව තමයි උගන්වන්නේ. නමුත් ඒ මුළු සිරුර සංවිධානය කරන ඒ හිත පිළිබඳව ගන්නන්න සමත පන්නේ නැහැ. සංකීර්ණ මනෝවිද්‍යාත්මක ඉන්නවා. නමුත් ඒ අයම දන්න ඒ අය කියන්නේ මොනවද කරන්නේ මොනවද ඒ හරිය මුකුත් දන්න ඒ අයවාදයට අනුව වැඩකටු බොහෝ දෙනා වාදය. ඒත් විමුත්‍රා බුද්ධියන්න් වහන්සේ හා සමාන මනෝවිද්‍යා පිළිබඳව උසස් දැනීම උසස් දැනීමේ කියහම කෙලවරට දැනගත්ත කෙනෙක් උන්වහන්සේ ආපමාන කෙනෙක් ලෝක පහළම නියදා වෙන්නේ නැහැ. එතකොට ඒ විද්‍යාවේ ඉතාම වටිනාම මූල ධර්මය තමයි අපි ගිය පාර කතා කරා අනුස්මරණීය ධර්ම හතේ. දැන් බුදුගුණය කියන එක අපි කතා කරා. එතකොට ඒකේ ප්‍රධානම කොටස වශයෙන් අරහත්තන පදේ ගැන කතා කරනවා. අරහත්තන පදේ දෙන්නේ ජීවිතයේ දුක් ලබා දෙන්නා වූ යම් මූල හේතුවක් තිබේ නම් ඒ හේතුව තවත් දෙයක් එක්ක සිත බැඳවීම. එතකොට සිත බැඳීම ඒ තත්ත්වයෙන් සිත මුදාගන්න යම් සිදුගෙන ඉගෙන ගන්නවා නම් ඉගෙන ගත්තා නම් ඉගෙනීමේ ප්‍රතිඵලය තමයි සිත් විඳිනවා නම් ඊට තමයි අරහත් කියන්නේ. එයා දැන් කැඩුවා. ඒක ඔය කාරණේ විතරෙන් සිටේක පුද්ගලික කිසිම පාලනය කරන්න ඕන සංවේ නිසිතන්ට ගන්න ඕන එයා සියල්ලම ඔය පදේ සිදයි. එතකොට සම්මා සම්බුද්ධ විද්‍යාචර්ය සුගත ලෝක විදු අනුත්තර පුරුෂ ධම්මක ආර්ති සත්තාදී මනුෂ්‍ය බුද්ධ භගව කියන පද ගැන අපි විස්තරේ කියව කරද ඒ සියල්ලම අර අරහත්තන පදයට අයිති ඒ දැම්ම කැදීමේ ක්‍රියාවට පුද්ගලයා පත්තන කොට ඔහු තුළ ඇතිවී යුතු ප්‍රධාන අංග ටික තමයි අනිත්‍යකෝව විස්තරකලේ අටක්. එතන දැන් ඒ විස්තරේ තුළ තියෙන ක්‍රියාස්වරූප නමය. ඒ ක්‍රියාස්වරූප නමය සංවිධාන ගන්නේ හැබැයිනේ ඒවාට අයිති ධර්ම ස්වරූප ඒ තැනට පෙකි ධර්ම ස්වරූප. එතකොට ධර්ම ස්වරූප කියන එක වචනයේ තේරුම් ගන්න අපි එක නිදසුනක් කියනවා නම් දැන් යම් කිසි කෙනෙකුගේ සිත්තේ තරහ කාවලම් ඒ තරහේ ප්‍රමාණයෙන් පෙන්නනවා පුද්ගලයා අර වස්තුවට බැඳී තිබෙන ප්‍රමාණය. ඒක පොඩි පට්ටම් කළා නැති කළා කුරුටුවා
ඉස්සෙල් පෙරෙන තරමට ගමන හද බැඳීමකින් විශේෂිතයි. පිටතර. දෙකතොල්ල ඒක ධර්මයක්. ධර්මයක් කියන්නේ චිත්ත ඒ වෙලාවට ධර්ම ස්වභාවය. චිත්තේ ධර්ම ස්වභාවය. එතකොට බුදු ගුණ කියලා හිතන්නේ අර නමේ නල්කලි මොකද්ද මොකන්තද බුදුහාම කියන කීමාව තිබුණා බැරි කිව්ව අපේ දත් ඒක බුද්ධියේ ගුණ පිට බුද්ධිය ජීවිතේ සැපයට පත් කරන ධර්ම ස්වરૂපයක් සිටිවිලි මාධ්‍යයක් ඒක යම් කිසි කෙනෙකුගේ සිතේ සංවිධාන කරන්න මෙන්න මේ නමයට අනුව වැඩ කරනකොට ඒ සපතත්වය මේ කියනකයි ඉන්නේ. එතකොට එතකොටයි ගුණ අපට ගුණ ඉන්නේ. එතකොට ඕවා ඔක්කොම ධර්මයන්ටයි ක්‍රියාකෝ. ඒක නිසා මේ ළඟට බුදුහාමුදුරුවෝ පෙන්නුවා ධර්මයේ ගුණ හයක්. එතකොට සාක්කාත් සංදිස්තික අකාලික ඒපත්ති කෝපනයක පැත්තත්තන් වේ දබ්බ වීගේ. එතකොට ඔය කාරණ හය ඇත්තව ධර්ම ස්වරූප ධර්මයේ ගුණ දෙන හය ගුණේ කියන්නේ මොකක් නිසාද කිව්වොත් ඒ කියන ලක්ෂණ අර ධර්මයක් එක්ක සම්බන්ධ කොළ අර කී ගුණේ සිද්ධියක් ලැබෙනවා කියන්නේ තයි එයාට ගුණ වෙනවා කියන එකයි කියන්නේ. ඒක එක්තර අවස්ථාවක කෝණ්‍ය ජීවක කියලා පරිද්දා බුදුහාමුදුරු හමුවට ඇවිල්ලා සාමාන්‍ය පිළිසඳර කතා කළා. ඊළඟ දහනවර භාග්‍යවතුන් වහන්සේ සාන්දිස්තිකය සාන්දිස්තිකය කියලා කියනවා. ධර්මයේ සාන්දිස්තිකය කියලා කියනවා. අකාලිකය. ඒහි පස්සේ ගෝපලයන් ආදී මේ කරුණු ධර්මයක් ධර්ම පිළිබඳ එමහන්සේගේ විවරණය තුළ තියෙනවා. ඒ සාන්දිස්තිකය කියන්නේ මොකද්ද? ඒ සාන්දිස්තිකයේ ගුණෝණය කොහොමද? අකාලිකයේ ගුණෝණය කොහොමද? අයියෝ යට ගුණ කියන්නේ. ඒ අහන්නේ පරිද්දාදි. පරිද්දාදි කියන්නේ කිව්වහම බෞද්ධ කෙනෙක්. පිරිවැජී කියලා වෙන මාතම් වල පූජ කරනවා තමයි. එතකොට කොයි තරම් ඒ අය වැප් ආගම් ඇදහැවුවා මේ බෞද්ධ දර්ශනය ඇහෙනකොට ඒ පිළිබඳව කනට වැටෙනකොට ඒ පුද්ගල නිකම්ම කැටල වෙන ගතියක් ඒක හේතුව මොකද මේ ජීවිතේ කීව දෙයක් බුදුහමතුන් කතා අන් ආගම් වල ජීවිතේ කීව දේවල් නෙවෙයි ජීවිතයට පිටින් ඇදා ගන්න පුළුවන් කියලා කියන සාමාන්‍ය තීරණ සමූහයක් තමයි බොහෝ විට තියෙන්නේ. අපේලා අපිහා බලනවා යට කිව්වා උදල ගන්න පුළුවන් මේ ආදී. දර්ශනයේ මේකත් ගන්නන්නේ නැහැ. ජීවිතයේ ඇතුළු තීන ශක්තිය ක්‍රියාශක්තියක් තමන්ටම සත්‍යත උපදවන ආකාරයෙන් ඒ ශක්තිය පාවිච්චි කිරීමට ඉඳන් නිලක්තර බුදුහමතුතා කොහොමවත් කිසිම එකක් ගන්න උන්වහන්සේගේ වරදර ලැබෙන්නේ නැහැ. දෙකට මේ පරිවේදිය අහපු පස්සු බුදුහමතුතා කියනවා මේ සාන්දිස්තික සාන්දිස්තික කියලා කියනවා. සාන්දිස්තික කියන්නේ ක්‍රියා ශක්තියක් ක්‍රියා ලක්ෂණ ක්‍රියාතු දැන් මේක විවසන වෙලා යනකොට මේ සෑම දෙනාටම සිත්තේ සත්‍යතාව පිළිබඳව ප්‍රදීනි අපි මේ ජනියල ක්‍රියා මාර්ගයේදී
මේ ගැටල නැත්තම් ප්‍රයෝජන කොයිතරම් දුරට අපි ඉන්නවා මේ ඇන තීබදල් තියෙනවා. ඒ කොච්චර ප්‍රයෝජන ලැබෙන විදිහට අපි ඒවා පරිහරණය කරලා තියෙනවා කියලා දැන් මේ භාවනා වේදෙන කාලය තුළදී ගන්නා වූ උත්සාහයේ තීබ අද අපතමට වැඩි. සර බුදුහාමුදුරුවෝ මේ පරිත්‍යාගයට කාර්යය තේරුම් ගැනීමට බුදුහාමුදුරුවෝ ආනෝයාගෙන් මත යම් අවස්ථාවක් තියෙනවාද අන්න අසවල් දේ උඹට ඇත්තම් හොඳයි ඊළඟට ඒදී ලබා ගැනීමේ හැඟීමක් උඹට එන වෙලාවක් තියෙනවා. එහෙමයි කොච්චර වෙලාවක් කියන්නේ බොහෝ විසිකිය නිසම උඹට තමයි අපි දීන්නේ. දෙය උඹ දැකලා තියෙනවාද ඒ උඹට උඹේ හිතේ ආපු ධර්මය සිතට ආපුවාම උඹට ලැබෙන වින්දන ප්‍රමාණය දැකලා තියෙනවද? ඒ වින්දනය තවතින පවත්වන ආකාරය දැකලා තියෙනවද? ඒ අදහස සිතට ආපුවාම තමාව පත්කරන තමාට පත්කරන වැඩ කොට මෙහෙමද? ඒකේ සජපති කොයිතරම් දුරට තියෙනවද කියලා ඔබ බැලුවා. අපේ මෙහෙමදයි නෙමෙයි අපි කරන්නේ ඉතින් ලෝභ යමක් පොලිස් වලින් කොහෙන්ද ගන්නකයි ඊළඟට තවත් එකක් පොලිස් වලින් ඒක එකක් ගන්න ඔච්චරයි සාන්ති ස්ත්‍රී කියන්නේ ඕකයි. තමන් විසින් තමන්ගේ සිතට ආපු ධර්මය ආවල් එක අන්න ආවල් ස්වරූපේ ක්‍රියා තත්ත්වයක් දැන් මගින් තියෙන්නේ. ඒ ක්‍රියා තත්ත්වයේ තිබෙන විංගත ස්වරූපෙ මෙන්න මෙච්චර බරසාරයි අමාරු ඉවසුම් දෙන්නේ නැහැ. ඒ ඉවසුම් නොදෙන කම නිසා ඒ ඉටු කර ගන්න දියොත් සෙන්දි යන සිද්ධ වෙන සිද්ධි අප්‍රම ඒගේ ඉටු කරගත්තට පස්සේ ඔහුට ලැබෙන අයිති ස්වරූප යම් දියදරනවා ඉන්න යම් කිසි විදිහකින් ඒක බැලුවම ඔබට ඒ ජීවිතය අමුත්ත ඒ මොකද ඒ ධර්ම ජීවන ස්වරූපය දකින්න මේක එකක් නෙමෙයි. මේ වගේ ඕනකම් කොච්චර ඉන්න මේ හැම ඕනකම පාසාද මම ඒකට වහල්කම් යාදීම මේ ඒකට මෙහෙවරකම් කරන්න සිද්ධ වෙනවා නේද? ඒක කල ඒක අවසානයක් නෑ නේද? ඒක දැන් මානසික මේ ඕනකම් වර්ධනය කරනවාද? වර්ධනය කර කිරීමේ මැදියල වර්යාපත මොකද? ඒවා අඩු කළ යුතු නේද කියලා ඒකේ ආදීනව දැක්ක බතින් තේරුවා මේ යම්කිසි පාලන මට්ටමකට ගන්න පාලන මට්ටමකට දැක්ක අවස්ථාවේදී අර විදු ක්‍රමයෙන් යාවි ජීවිතේ අඩු වෙනවා. ඒ මොකද අඩු වෙන්නේ? ඒකේ වරද දැකලා මේවා වැඩි කරගන්න හොඳ නැහැ. ජීවත් වීමට අවශ්‍ය තාවම නැතිව බැරි කියලා කියනවා. ඒවා ඉතින් පුළුවන් හැටි ඒවත් එක්ක ජීවිතේ කරගන්නවා. මේ ප්‍රමාණ ඉක්මෝලණයකත් එවද අවශ්‍ය දේක තියෙන සද බැඳීම කියන මේ ස්වරූප ජීවිතෙන් අත්යන්න ඕනේ කියලා සමන්තන හිතනවා. මොකද ඒක වරද්ද කොයිද වරද දැක්කට පස්සේ ඒකෙන් බේදෙන් හිතක් පහළ බුදුහමතුරුවත් එතකොට මේ පිරිවැජියට කියනවා
සාංජිස්තිකය කියන ක්‍රියා අමාවිචින්න ඒ ධර්මය විෂයාකාරයෙන් හැම පැත්තෙන්ම අඳුනා ගැනීමයි සාංජිස්තික කියන්නේ. එතකොට මේ සාංජිස්තික කියන ක්‍රියාව කරනකොට අර පුද්ගලයාගේ ජීවිතේ කරන විශේෂ ප්‍රයෝජනවත් තමයි. අර අරහත් කිව්ව තමන්ගේ ජීවිත අන් බාහිර ලෝකයට බන්ධවන ගැතිය කිරීම කියන එක මේ සාංජිස්තික ක්‍රියාමාර්ගය උත්සේ සහජයෙන් සිද්ධ වෙනවා. ඒක අපට බුදුගුණේ පමණක් නෙවෙයි ධර්මයටයි ගුණ ටිකක් ඒ ඇඳෙන්නේ. ඇඳිච්චහමයි නිසි ක්‍රමයට ඒක දියත් කරගෙන යන්න හරි ඒක ක්‍රියාත්මක වෙන්නේ සුබට. සුබට දැන් මේකට සාක්ෂියක් ඇතිවෙන අර ලෝභයම ගත්ත ලෝභය ගන්නේ ඒක නැතුව මේ අවශ්‍ය දෙයක් හැංගී ලබා ගන්න ඕනේ දෙයක් හැංගී. ඒ පුද්ගලයා ඒ අවස්ථාවේ ඒ ධර්මයේ දෙස බලලා ඒ කිය ආදීනව කොටස සිතා ගන්න තරම් ඔහුට සමත්කමක් ඇති වෙනවා. එතකොට බලන්න මේ සිත ඇති වෙනවා එක ලෝභයක් ආපුවම නිහිමලා. ඉම කොනක් නැති ලෝභ චේතන, ද්වේෂ චේතන, මෝහ චේතන ආපුවම කොයි තරම් පිටිලි දෙයක් අත්ද මම මේ ජීවිත ඇදල් යන්නේ. හිතෙනවා මොකද හිතෙනවා දන්නේ නැහැ. සිද්ධි සිද්ධි දෝල එකයි අපි කරන්නේ. ඒ දැන් ලොරි දිදුවම සත්‍යයක් දාගන්න ඕන කියන හැඟීම යාදෙනවා. ඒ මොකෙන්ද අර කාර්යය පිළිබඳව තොරතුරු ගෙන ගන්න උට හම්බෙච්ච නිසා ඒ නිදිවට දුකෙන් නිදීමට කැමති නිසා ඒ දලා විදිහට කැමති නිසා මෙයා කරන්නේ මොකද කියන දෙයින් තමයි. ඒකෙන් දෙයින් මතුවෙන්නේ මේ දී සිද්ධ වෙන්නේ මොකද්ද? අරහත් අරහත් කිය දැම්ම කදීමේ මගට දැස්සයි නින්ති. ඒවා තමයි අපි ඉරහ කියන දැන් අමුතියේ මේ හේදාවල් ළමු කම්බිදාලා අපි දෙන්නල නැහැ. මේවා තමයි අපි ලෝකෙ දුක් විඳින දැන්. ඒකට එකක් පාසා අපි අනුස්මරණය කළ සිංකල් ඇඳුනේ අන්නේ ක්‍රියාව තමන්ට බුලයි කියන. එතකොට පිළිවේ කියනවා අකාලිකේ විපස්සිකෝ පලවිත පච්චත්තම් වේදිතබ්බේ විඤ්ඤෝදී කියලා. ඒ තව ගොඩක් ඒක කොහොමද? ඒකට බුදුහාමුදුරුව වදාරනවා යම් කිසි කෙනෙක් අර සාංජිස්තික ක්‍රියාව සාංජිස්තික ක්‍රියාව කරනකොට ඒ ක්‍රියාවේ තියෙන මුල මුල දැනගෙන නැත්තම් ඒ ක්‍රියාවෙන් මම බලාපොරොත්තු වෙන මුල් මේකයි කියලා දැනගෙන පුද්ගලයාට කොළොත් ඔහුට ඒ අවස්ථාවේදී ලැබෙන ඒ කුසලමේ විපාකය නැත්තම් ආනිසංසය අකාලිකයි කියන්නේ කරනකොටම ලාභය ලැබිලා ඒකට චීන බලස් එක සහනකොට උපුරලා ඒ කරනකොටම ඒක ලැබිලා තෝද මේ පරිත්‍යාග කියන එක වැටෙන්නේ නැතුව ඒ කොහොමද ඒක උනේ කියන්නේ නිතරම ජීවිතේ සුකට හලන්නා වූ බන්ධන නැත්තම් මේ බැඳීම් කදීම තල්ලි ඔක්කොම කරන්නේ සුකට අර පුද්ගලයා තමන්ගේ සිතට ආපු ලෝභයේ සීන බරසාර ගති එන්දින ගොරෝසු කම ඒ ආකාරයෙන්ම පාවිච්චි නොකර තම සිත නැතිවම වැරදියක් නැත් හොඳන් තුන් හයා ගන්නව හම්බුණු දැන්න කිසි මොකද කරන්නේ නැතුවත් බෑ. නමුත් ඉතින් හම්බුණු දැන් අර ඒක සිතට ආපු වේගයට මෙයා ඉද දෙන්නේ නැතුව
එයා යම් කිසි ප්‍රමාණයකින් ඒ පිටීන සදාන කරගත් දැක්ක පමණට අර ධර්ම කදීම ඉතිරි සිද්ධ වෙනවා. ධර්ම යන්තම් බුරුල්ලුල ඒ බුරුල්ලුල තරමට සිතට සැනසෙල්ලක් තියෙනවා. අපි මහම ඉත වඩා සැනසෙන්න. අර බුරුල්ලුලේ තියෙන එක්තරා ප්‍රමාණයක සුවයක්. මොකද්ද සුවය? තම ඒ පිළිබඳව සිතේ වගකීම ධර්මයෙන් බාරගත්ත එක එක්තරා ප්‍රමාණයකින් යාගේ අදිරා මෙන්න මෙහෙම කරනවා කියලා සැනසෙල්ලක්. ඒ සැනසෙල්ලෙන් පෙන්නන්නේ මොකද්ද? අර කාරණයට පිළිච්ච බැඳීම එයා කුරුකුදා ගත්තා, ගුරු කරගත්තා, නැත්තම් ප්‍රතිසක් කබාරා. ඒ අපන්න ධර්මට සැනසිල්ල තියෙනවා. ඒ සැනසිල්ල එක්තරා අකාලික ගුණයක්. ඉතින් ඉතත් බලන්න. ඒවල මේ ක්‍රියා වේ ආකාරයෙන් කරනකොට අර සංසාර අනාදිම කාලයක් චිර සම්පත අපර නිරේ. ඒ විශේෂ දුක් ලැබෙන ස්ථාන ඊළඟට මේ නිමිත්තවත් මේ දැනලා මිනිසෙක් යම් වෙලාවක දුක ගැන කතා කරනවා නම් ඒ දුකේ සූ කාරණේ දිගේ බලාගෙනකොට ඒ දැම්මක් නැහැ මිනිස්සු. සාත් ධර්ම ගැන කතා කරනවා, සමාධිය ගැන කතා කරනවා, ඉදකඩම් ගැන කතා කරනවා, තන්තුරු ගැන කතා කරනවා, ඔක්කොහත් ගැන දෙත්තම් මේ කතා කරනවා. යම් කිසි කෙනෙක් මේ පුද්ගලයාට පීඩනයක් දැන කතා කරනවා. දැන් යම් කෙනෙක් විභාග කරනවා. අනේ දැන් මේ විභාග කරනවා. ඔබ වැඩට විභාගයක් උත් පාඩම් කරන කල්ති උන්ද. කීකී කරතර ගන්න. ඒ මොකද කියන්නේ? මම මේ තරම් විභාගෙට බැඳිලා. ඉතින් මම දැන් මේ විභාගය අරන් අවතන් වෙන තුරු හින්දින්නේ දුක් කියන එකයි අර පැමිණි දෙතියේ. දින වැටෙන ඉන්දියන් අමුත්‍ය දෙන්නේ ලිපි නේකයි මම මේ ඉන්දියෙ දුක් හොඳයි ඒ විභාග ගන්න කියලා. ඒක ළම විභාග ගන්න ඕන ජීවි වලට මුතු මක්කේ පැති ඉන්නවර එයන ඕන. ඒක කොහොමද අදිනුද? ඒ විභාගෙට ඕන වැඩ කරනවා බරදා සාස්ත්‍රය සාස්ත්‍රෙන්නේ මොනවද පාස් කරන්නේ කවුද කියලා. අර මගේ වැඩටික එකාස වෙලා නියමතනට ඒ සුදුසුකම් පෙන්නන්න නැත්තා තේරි කියනනේ. මම පාස් කළා, මම පාස් කරනවා. බට තියෙන පාස්කම් දීතද නේ විභාගෙට අයිති විෂයන්ට අයිති ඒ කොටස් ටික සම්පූර්ණ කරන විතරයි විභාගෙන් පාස් වෙන්න හැබැයි නරකයි. මම නැත්තිනේ ධර්මයේ ගුරුල බලලා තමාට යම් කිසි ඒක තමාට පීඩාදායක යම් ප්‍රමාණික ස්වරූපයක් තියෙනවා නම් තමන්ට දැනෙනවා නම් ඒ පීඩාදායක මට්ටම් වලින් ටිකක් ඈත් වෙන්න බලන්න. ඒක තමයි හිත තියෙන්නේ වල දාර විභාගයේ සිතේ ළම අත්හරින්නේ නැහැ. නමුත් එයා විභාගයක සමාවිසින් ඉදිරිපත් වූ නිවැරදි රටාව නිමිතා ගත්තා. විභාගෙන් පාස් කරන්න මාත්‍ර බඩබ්බෑ යටත් බෑ. මාව පාස් වෙන්නේ ඒ විෂයයි අංග සම්පූර්ණ මධ්‍යන්තේ ගොනු වෙලා ඉදිරිපත් කරලා.
දැන් ඒකින් මම විවාදෙන් පාස්සෙන්ද මේ ලැස්තින්ද වල ඊට අය කරුණු ටික ගොනු කරන්න පුළුවන් තරමට හදාගන්න. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ විවාදෙන් පාස්සෙන්නේ කියන එක. මොකද මම දන්නේ. එතනින් බුදු දෙක්ක ඇති මහා විභාගයේ ප්‍රතිවිච්ඡ මහා වේදා නෙමෙයි හඳලන්නේකින් බඳවන් කිච්චක බුදු. එතකොට ධම්මයට විභාගයට යන්නත් පුළුවන් ජීවයේ යුක්තව සිතුරු දෙන්නත් පුළුවන්. සමහර මේ මෙහාව විභාගයට මතක් වෙනකොට කලන්ත හැදෙනවා. ඉන්නත් විභාගයේ ප්‍රපාරම් දෙන්න මෙලව විභාගය. උපස්සේ කියන්නේ හැවිල්ලා පිට කරුණ කිව්වහම මෙන්න විභාගයෙන් පාස්සලා තියෙනවා. දැන් අපාලු ගොල්. හොඳයි. අන්න ඒ විදිහට සාන්දිත්‍යක කියන්නේ ඒකේ තුරුමුල දැනගෙන තමයි ඒකත් එක්ක ජීවත් වෙන හැටි හරි පැත්තට වැටෙන එක ඌව බලනකොට ඒ ඔක්කොම සාන්දිත්‍ය. ඒ සාන්දිත්‍යක ස්වරූපයෙන් තමටම අකාලික ප්‍රතිඵලයක් පේනවා. ඉස්සරම විභාගයන හිතනකොට කොච්චර දුක් විඳිනවද. දැන් විභාගවලටත් මම යනවා මොකද දුක. අන්න අර දැන්ම කැටිච්ච බවට ලක්. අන්න ඒක ඒ ආකාරයෙන් පුජ්‍යලයාගේ පිළිපැදුම් අර්ථක. එතකොට දැන් ගමු මේ අය ගැන. දැන් මේ ඉස්සර ආරච්චය. මම ඉදිරිපත් කළ මේ අය ගැන කරුචයන්ටනි මේ ඉදිරිපත් කළ. දැන් මේ අය ලෝක සිතක් ආපු වෙලාවට මෙන්න ලෝක සිත ගැන දැනගන්න. ඒක හොඳයි කියලා කියන්නේ නැහැ නරකයි කියලා. ඔය එක ධර්මයක්වත් නරක නැහැ. දැන් පිටරටින් ගොඩයි නැති ඔක්කොමත් කතා කරනවා විදියට. ධර්ම තරක් වෙන්නේ වාස්කෝ නැති. අපි මේ ලෝක හිතක් පිටට ආවද නැත්නම් ජීවිත හිතක් ආවද? ජීවිත කියන්නේ අපි හදාගත් එකක් නෙමෙයි. සතර වැඩිච්ච පුද්ගලයාගේ సంతානෙ එක්කා දේවා කියන කාමයන්ගේ උග්‍රම අවස්ථාව තමයි දේශීය. උග්‍රම අවස්ථාවක් වෙලා වැඩ කරන දැවත්ත විචාරයක ඉස්සරහට එන ඒක හරි. ඒක අපිටත් තියෙනවා. අනිත් පැත්තත් තියෙනවා. ඒක නරකෙන් පාවිච්චි කරන්නේ. දැන් බැරිලා අපි කියමු සද්ධාම හොඳ ධර්මයක්. සද්ධාම හොඳ ධර්මයක් තමයි. නමුත් ඒ සද්ධාව පාවිච්චි නොකළ හරියට ඒ පුද්ගලයා ඒකම දුක් විඳිනවා. හරි. ඒක නරකයේ යෝගලයිල කියනවා. ඒ ඇත්තට පොඩ්ඩක් කියලා දැන් මම දුක්පත් වෙන්නේ. ආන්දරනේ අපිව පෑරි බුද්ධත්වයි. ඉන්නේ බුද්ධත්ව කාලා. නමුත් ඒ මිනිහ බුද්ධත්ව කාලා නැහැ. ඒ මොකද ඒ සද්ධාව පාවිච්චි කරපු වැරදි ක්‍රමය. සද්ධා විද්‍යාවේ මෙතන තියෙන දේවල් ආමුදු ගන්නට දෙන්නේ ඒ ගැන යන්න නේද? දෙන්න දෙන්න. නෑ දෙන්න නෑ 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 අන්තිමේ. කිසි ලෝකයක් අත්දෙන්නේ නැහැ. අසල්ලා සීදී ගොතින් ඉන්නේ. සද්ධාව පාවිච්චි කරලා. මම දන්නේ මේ කාලේ යාගේ පූජාවල් වල තිබුණා එක හම්බුන්ට පිළිකරට බුද්ධ කරන්නේ හෙදි කච්චය. එක්කෙනාට එදවසල චීව තින්ම හල්දුන්නේ නෑව. හොඳයි අන්න සද්ධා වැදීදී පාවිච්චි. හොඳ අපිගේ බුදුන් වහන්නේ යම් කිසි මෙ සද්ධාවන් කියලා හිතාද ඒක සද්ධාව කියලා පවන්නට සෙද්දාව ඒක පත්තු කරන ඔලුවට කියන්නේ ධර්මය නරක් වුණේ හොඳුන්නේ පාවිච්චි කරන හැටියටයි. මේ ලෝකයේ සමතල බලපාන්නේ ධර්ම. මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ ගුණ කියලා කතා කළේ ලෝක ධර්ම, දීස ධර්ම, මෝහ ධර්ම, අලෝක ධර්ම, අදෝස ධර්ම, සද්ධා සති විරිය සමාධිය ඔක්කොම හරි විදියට පාවිච්චි කරන්න. හරි විදිහට පාවිච්චි කරන හැටි මෙතන පෙන්නේ මේ ක්‍රමයෙන් පෙන්නනවා. එහෙම පාවිච්චි කළොත් කිසි එකකින් අගුණයක් නම් වෙන්නේ නැහැ. ඔක්කොම ගුණයි කියලා. බුදුහාමුදුරුවෝ ධර්මයේ ගුණ කියලා කිව්වා මිසක් හොඳ ධර්මවල ගුණ කියලා කතා කළේ නැහැ. ධර්මයේ. ඒකට ලෝභයක් ධර්මයක් අලෝභයක්.
ද්වේෂයත් ධර්ම, අදෝෂයත් ධර්ම. ඒකද මේ ඔක්කොම ධර්ම කියන බුදුහාමුදුරුවෝ ඔය සිහියකට බලනවා. හැබැයි හැම එකක්ම මේ කියලා තියෙන ක්‍රමේ දාලා දැන් මහා ජින් රොක්වක් කරලා වෙල්ඩින් කරන වෙලාවට යකඩෝඩු කරලා යකඩයක් පාස් දැරිලා ඕක අතු කරගන්න. ඒක වැඩි කරන්නේ නැහැ. ඊට ක්‍රම තියෙනවා. ඒ ජින් යකඩෝඩු කරලා අර පාස් කරන්න ඒක අල්ලන ක්‍රමයක් තියෙනවා. ඒකට බලන්න ඉදිරිය බලන්න කන්නදියක් තියෙනවා. ඒක කොහොමද දාගත්තාන් පස්සේ අර මහා ජින්දේ අර ඉදි කරනවා. අන්නේ වගේ බුදුහාමුදුරුවෝ මේ ජීවිතය සාර්ථක වීම සඳහා තමන්ගේ සිතට එන්නා වූ සියලු ධර්මයන් තමන්ට ගුණ වෙන ආකාරයෙන් පාවිච්චි කරන්න හැටි මේ කියලා තියෙනවා. අහවල් ධර්ම හොඳයි, මේ ධර්ම හොඳයි කියලා පෙන්වීම මොකක්ද සාහස? ඒව සති දෙකකින් අමස්තයක් කරන මේක අත්‍යක් කරනවා. නමුත් සිතට ආවේ කියලා විතරම වෙන්නේ නැහැ. ජීවිත ධර්ම ආවා, ද්වේෂයේ බව දැනගත්තා, සබ්දන සේවිතක යනකම් ඔහු ඉඳ දුන්නා. ඒකට වෙන අමස්තයක් නැහැ. අන්න අකාලික ගුණය කිව්වේ ඔබට. එතකොට ඒහි පස්සේ අරහත් ගුණේ ජීවිතයට එක්කාසු කරගන්න දැම්ම කදීමේ ශක්තිය එක්කාසු කරගන්න වෙලෙව පුළුවන් වුණා. ඒ දැම්ම කදීමේ ශක්තිය ජීවිතයට එක්කාසු වෙන සමගම ඒහි පස්සිත ගුණ මොකද? අරහත් කියන ගුණේ දැම්ම යම් තරමක කදීමේ ඒ කදීම ප්‍රමාණයට ආව ජීවිතයට සැලසෙන්න සම්පූර්ණයෙන්ම කදීම ඒ ප්‍රමාණය දැන් මගේ ජීවිතේ අර සිත වටේලා යමක් එක්ක සම්බන්ධ කරන්න ගන්න චිත්ත වේදය අදෘශ්‍ය සිතා මගේ සිත් දැයි එලෙසියෙන්නේ දැන්න බුරුල්ලෙක්ක බවට සාක්ෂයක් වයිස්සට දැන් සම්සිලා තියෙනවා. මොකද ඒක ගණ්ඩමෝනී කියන චේතනාව නිරුජන් මගලන් ගන්න පුළුවන් වුණොත් ගන්නවා, නැත්තම් නැති හිතේ නිකා ඉන්නවා. ඒක අරගෙනත් ඉන්න පුළුවන් නැත්නම් නොගෙනත් ඉන්න පුළුවන්. අන්න පහළියක් ආවා. ඒ පහළිය තමයි අමන්ත ප්‍රේමයේ බුදුහාමුදුරුවෝ ඒ විපස්සක කරන්නේ. එන්න මගේ ක්‍රියාව හරියට සාර්ථකයි. ඒ සාර්ථකවට ලකුණ මොකද්ද? මගේ ජීවිතේ අර කලින් තිබුණ ජීවිතින් ගැසී යනවා. අධ්‍යාපනයක් ලැබුවා ජීවිතේ. ඒ කියන්නේ දැනුමට කියලා මහා ගොඩක් තමන්ට තමන්ගේ ජීවිතයේ ඉස්සරහට එනෙන්නම තමාට සිද්ධ වෙච්ච ලාභය ගැන තමාගේ තනිලා ඒකට පස්සේ තියලා කියන්නේ මොකද? එයාටම දැන් එයාගේ මෙනෙහි කරන එකට ඔන්න තියෙනවා කියලා තමන් විසින් උලන්දේ කියන එකක් නෙවෙයි. සිතතර ධර්ම ස්වરૂපයේ එන එකම සිත යටින් වෙන තීරණයේදී බුදුහාමුදුරුවෝ එහිපත් කියනවා. මොකද ඔය කියන්නේ මේ සාර්ථකත්වයේ තමයි කියලා නිගම්ම හිතේ. එහිපත් කියන්නේ එන්න කියනවා දැන් වෙන ඇවිල කියනවා කියලා උනන්දුවේ හිතන සංකල්පය. අකාල්ප ජීවිතයකට මේ ධර්මයේ සකස් වෙනකොට ඒ පසුපස ඒ සිත්තේ සංවිධාන වෙන ආකාර තමයි තියෙන්නේ. ඒක. ඒකට දැන් ලෝභ ධර්මයේ දීප ධර්මයේ මොකද? ඒ ධර්ම තමයි ගන්න ලෝභ ධර්මයේ කියන ලබන ආකාර. දීප ධර්මයේ කියන විරුද්ධ වෙන ආකාර. දෙක ඒකත් පොදේ දීපත්. අලෙමස් පොදේ දෙකෙන්ද? අයි බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ මට කියලා අනිත්‍යම සිදුනකට නිකුත් වෙන්නේ. කෙනස අලින් ගැටින් දෙක ඔත්. ලෝකමයෙන් සැපේ නිකන් නවත්තන්න බෑ. ඒ වෙන වෙන ලෝකවල ඒවා තමයි ක්‍රියා කරන්නේ. අන්නේ ක්‍රියා කරන්නේ නැත කියලා හිතන්නේ ඒක දිනුනොත් ක්‍රියාවට අවස්ථාව ලැබුණේ නැති නොකරින් ඉන්නේ ඒක දිනුනොත්. හරි නේද?
ගැම්මේ අවස්ථාවය හදත්තා. එහෙම තීරණය කළා තමයි එහෙම කලිදී කියලා අවස්ථාව ගැම්මීට කරගොහම තමයි භාවනාවේ ඥානය. භාවනාවේ ඥානය කියන එක තමයි ක්‍රියාවට දමල ප්‍රතිඵලයේ දකින අවස්ථාව. ගැම්මේ හදන්නෝ දී ගැම්මේ සිට ආපුවාම ක්‍රියාවට වෙනවෙන්නේ නැහැ. දැන් හිතා ගන්න ඕනම ගමන කරන්න. කවුරු හරි විතරදන කතාවක් කිව්වොත් දෙන්න කරම් ගන්නොත් එයාගේ සිතලේ තියෙන අහලා තියෙන සිතලක් තියෙන කොල්ලක් ප්‍රතිපල වෙනවා. අනේ වෙනස. දැන් ඒ හැමදාම එකම තම තමන්ට ඒ අවස්ථාවල් වලදීම ප්‍රතිපල විශ්ින්දින පුළුවන් හත්ය පුළුවන් දෙයක්. මොන ධර්මයකද අපි විශේෂ හැඳින්වීමක් කරන්න වෙන්නේ නැහැ. මේ මෝහය කියන්නේ මොකක්ද? මෝහය කියන්නේ යම් අවස්ථාවකද තමන්ගේ සිතේ කිනම් ධර්ම දෙස බැලීමට තමන්ට අමතක වුණේ නොබැලීමේ ඒ අන්තර මෝහය. මේ හැම අවස්ථාවම මෝහය කියන්නේ මේ හෙමින්නම් කියන්නේ ඒක නෙවෙයි පොට්ටක් නැහැ කියන්නේ නෙවෙයි. බලන්නේ. බලන්නේ තමයි දැනුමට උනන්දුව උනන්දුව නැතිමොත් ඒ උනන්දුව අවදි කරන මේ වාසනාව ශක්තිය ඊට අනුකූල කරන ශක්තිය නෑගාව නෑ. අන්නේකයි මෝහ ධර්මය කියන්නේ. එතකොට මෝහය පදනම් කරගෙන ලෝභ ද්වේෂ පොතේ අමෝහය පදනම් කරගෙන අලෝභ අදෝෂ වෙන්නේ. ඒ මොකද හේතුව? යම් වෙලාවක බැලුවද හිත දෙක බැලුවනම් අමෝහයි අන්න ලෝභයිත් මොකද ලෝභයට අනුව වැඩ කරන්නේ. යම් වෙලාවක හිත දෙක බැලුවනම් ඒ වෙලාවේ හිතේ තිබෙන ද්වේෂය ද්වේෂය බව දැනගෙන ඒ දේදීම සමාධි කලේසු සක්‍රමයා සාධිතම් ද්වේෂ ධර්මයට අනුකූල නේනන එතන අමෝහයයි ඒකන්ට අර ද්වේෂයෙන් අයිනේ නිදෙන්න බගත්තයි. එතකොට හැම රෝගයක්ම හැම ද්වේෂයක්ම මෝහයම තමයි සිද්ධ වෙන්නේ. හැම අලෝභයක්ම හැම අදෝෂයක්ම අමෝහයම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ සෑමදන අද භාවනා නිදින වෙලාව විතරක් නෙමෙයි කොයිලාද නිවිද අනුකූලෙන් තමන්ගේ දැල්පින් ගත කරනවා. දැන් මේ අය මේ කල්පුල් වෙලාවකින් සැකෙන් තියාගෙන තියාගෙන සෑහෙන කාලයක් මේට අනුකූලව තමන්ගේ සිතින්ගි ක්‍රියාත්මය කරන්න හද උනන්දුවක් දක්වන දහස එන්නේ බොහෝ විට මේ එයා කතාවක් විලාසිතාවකට භාවනා කරන හැදී ප්‍රයෝජනයක් ගැනීමට කරගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ ගේහැදී ඒ අන්නුම අය ඇස් දෙක පියාගෙන බලන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඔය තියෙන අකාලික සාන්දිස්තික අකාලික ඒහිපස්තික ඔය ඔක්කොම ගොනුවර හිතත් ඒ ගොනුවරින් විතරේ මොකද්ද අරහ ගුණයට නෑකල් කියන දැදී විතරේනවා. අපි මේ නිකල් නිදගෙන වේවා කියලා පොල්තරක් දෙනවා බල තහත් ආදක දෙන්නටත් බුදුහාමුදුරන් ළඟ ළඟදී මේ කලාවදී මට රහස් කම මේ නිවන් ලැබෙනවා. ඉතින් බුදුහාමුදුරු බාර ගන්න කොන්ත්‍රා. දුයා දිලෙන්නේ තානක් තුකලා මේ කුඩක් තුකලා ඉන්නම අදවා. ඒක කරන වැඩක් නෙවෙයි නිකන් අපිම අනේ රහතන් වැඩ. එන්න දැන් නිවන කරගෙන තමයි ජීවිතේ අරති ප්‍රයෝජනෙ ලැබීමට නිවන් දැකීමට නිවනිවා ඉස්සරහට යන ක්‍රියාවක් තමන්ගෙන් සිද්ධ වෙන බව අර ප්‍රතිඵල අස්තෙන් දකිනකොට ප්‍රතිඵල අස්තෙන් දකිනකොට ඕපනයි කියලා. ඒ ඕපනයි කියන්නේ මොකක්ද? එයාගේ සිතටම එනවා මේ ධර්මයක මම මෙහෙම වැඩ කළොත් කරපු නිසා මේ ධර්මය ලැබිච්ච මට තැනකින්ද මෙච්චර නම් හැම ධර්මයක් එක්කම
මේ ආකාරයෙන් මම පිළිපදිනකොට මේ කනසිල්ලමයි පිටවෙනවා නේද කියලා එයාගේ සිතට තීරණය වෙනවා වෙනවා වගේ. එතනින් මේ ඕපනයික ගුණය සාර්ථක නැහැ සම්පූර්ණ නැහැ. ඕපනයික තමයි ගුණය මෙතන. අර නිවැරදි තාලයෙන් මේ ධර්ම ආත්මය කළ සමාලබාපු ප්‍රයෝජනේ මිස මේ ධර්මයක් එක්කමම පිළිපදින්නත් ඕන එහෙමමයි කියලා පිළිපැදීම ඉදිරිපත් වෙච්ච හැටිය අන්න ඕකනේ. මෙහෙමයි මේකේ මේ ආකාරයෙන් පිළිපදිනකොට හැම එකක්ම ඉදිරි පිළිපදිනකොට මට වෙන්නේ මේ ඒ ප්‍රතිඵලයමයි. ඕකනයි ස්වභාවයේ ඒක අතුරු කරන්න කරන්න ප්‍රතිඵලය ආකාරයෙන් වෙන බවයි. සකෘත විදහා ගුරුවරයා පරිත්‍යාගයට වදාරනවා. ඒ කෝක කල සිදි වැදිය සත්‍යත්තං වේදි සබ්බෝ විඤ්ඤෝති. ඒ විඤ්ඤෝති කියලා කියන්නේ දැන් ඥානවන්තයෙකු විතරක් මේක සීමාවේ නැතිනිකයි අපි ඉගෙන ගන්න තියෙන්නේ. මේ හැම දෙයකින්ම සමහර වැඩිය හරියට කරනවද ඒක හරියට පිළිලා බවට පිළිලා නම් මතු වූ ප්‍රතිපලයේ මතු වෙනවද ඒ මතු එක්කම මත දැනෙන්නේ කොහොමද කියන එක ඉන්නේ දැනෙන ප්‍රමාණය අමාත සිතින් ඒ ධර්මයේ ප්‍රමාණයට ඒ ධර්මයට සමාගයේ ජීවිතයේ සිතිවිලි අරවිදිහට වැඩ කරන ගමන් මගේ මේ ක්‍රියාව හරිද වැරදිද කියලා බලන්න සිතෙන් ගැන දැනුමින් මගින් දැනගන්න ඉස්සර. සත්‍යත්තම් වේ ඒ ඔක්කොම තමා විසින් දැනගැනීමේ ක්‍රියාමාර්ගය සමාධි සිත වැටුන වැටුනත් වැටුනහම විද්‍යාන්ගේ සම්පින්දන ගල්ලා කියනවා වලාරනවා. මේ ඔක්කොන්ගෙන හරි වැරදි හරිට පෙටුනද වැරදිද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒ සිතෙන් තමන්ට ලැබෙන විඳන විග්‍රහ කරලයි කියලා. දැනෙන ප්‍රමාණයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න හරි අපේ වැරදිලා අන්න ඒ සත්‍යත්වය කියලා කියනකොට හරි වැරදි තමයි. ඒක දැනෙන හැටින් තේරෙන්න ඕන අනිකට තවත් කෙනෙකුට තේරෙන්න බෑ. දැන් අපි කියමු යම් කිසි කෙනෙක් තමන්ගේ දරුවා පිළිබඳව මේ ආකල්පය ඒ මෑණියන්ගේ අපේ දරුවන් ගැන විතරක් දැනෙන සිතින් දරකයි. ආදී වශයෙන් කළා යම් කිසි ප්‍රමාණයකින් ඇත්තන්ට යම්කි බුදුරක් දෙන තව දැකව විසින් දෙක්කවයි තව දෙමාලුක යන්නාද කියන හැමෝ ඒ යන්න හදන එක හොයන්නේ මොකටද කියලා. ඕ මම තවත් වෙනවා දෙන්න හද වෙනස කොහොමදියත් තමයි මේ පැත්තේ එයා ඉතින් කටයුතු කරන්නේ කොහොමදියත් ඉතින් මට තියෙන ශක්තිය මොකද්ද මට මෙන්න මේ නිල දැන් අර මගේ මේ කොහෙද යන්නේ ළමයෝ කියලා අහන එකෙන් දෙන්නේ මොකද්ද? ඒ හිතාල් මම තව පොඩ්ඩක් බැඳිලා නේ. ඕකත් ගන්නවා අහන්නේ මම. බලන්න ඉන්නේ. සැදලාට ආව මම බරයි දැන්නේ. අන්නේ ඒ විදිහේ විදියකට දැන්නේ ඒක තමයි හිතේට ධර්ම සුළු ජනගමේ වල මේක හරියට විතරයි. ඒක ගොඩක් දරින්නත් යාමාදී සාප රජුනේ රජු කියලා නෑ ගන්නේ අපි යන්නේ එදින යන්නේ ඒක නියම දෙයක් ගන්න මේ මොකද්ද මේ ඉතින් සංගය ජීවිතේ නැයිද බාර දෙතුන් යන තමයි මොකද මට අන්න මෙතෙන් ඉරක් කඩනවා ඔන්න ඔන්න අක්කෝ කඩන්න ඕන අක්කෝ නින්ද ඉරලා තියෙනවා ඉවා දැන් කිසි කිසි සාහල පරිස්සම පද්ධතියක් අපේ ජීවිතයේ දුකෙන් මුදවා ගැනීමට අපටයි කියලා කියනවා. ඔබට ඒක මහන්සි වැඩක්. ලෝකෙ සීන විනෝදාත්මක වැඩා කරන කලවිදු සිල්තර නියයි. විනෝදේ ලබා දෙන විනෝද කරනකත් අපට කියලා. දැන් විනෝදයේ සමහර උදපරිණව සමහර දේ හදාගන්න සමහර පොඩ
Amar ilgi neden nakola? Akulla kulla kulla kulla. Etni, bir bu kadar. Tabii, yalan bir şey. Bu konu kalbin reaksiyon olmuyor. Ne yapıyor? Ne? Antara kılıkların patlığa bütün neden, neden neden diye mi geçiyor? Ne kadar? Ne böyle polis kılık mı? Çok sinir çok amcılar ya. İyi tepkisi, iyi bağır ol, makin bu kutu çıkartı varın şimdi. Ondan tepkisi galeri yatan şimdi. Bu iyi hadi. Hı? Tepkir. Etrafın yöndüğü için ne diyeceğim? Bir canlı ayı günahı da kılmıyordu. Namun eve çiçeğinle günahı da atma, atayı kıyalım ise mertesler. Namun neyse günahı da atmak varıyor ki yok mu kadar? Sonra karla, karı beni anlatıp da tamam da canını, canı mahsede sakut, sakut aktı. O sakut aktı, anı ağabey sakut. İstahın canını kalkıyor. Nirağa sakut aktı. Eğitim zavattanda. Mamma devuna yine hayır deme etmeni yani çıktı değil ki. Yani abur diye beni yapatıyor ne? Ee satıp yapmaya kalmışım. Eğer manzi ben etmiyor ne? Ne taraf ne oda atmış ya atmış lazım tavuk ne? Ee ne diyeceğim? Hep de nikam mı ne? Bakti hamuru. Ne kadar olsa? Ee daha kötü var diye. Ne bakti hamuru diye bakti? Kadir ister. Bir vakit verdiğin hal. Fakat seyahat ettiğin yöne bari sadece temiz yanı kanka kumur yılağı da diye köy sahibi yılağı da dakkın. Çünkü bir de kam. Harika dalağı nindala hadi nindala nikam mı sahibi diye. Sahibi diye katı tut sadece hem de kanata tatlıyla geldi. Ne oldu? Para sabdemi, yani sabdı da kadar sonra. Sabdı, lan hatı bu kadar cahaya mıkıp, hadisiyen ne sabdı. Sabdı da yiyen altı bir yere kadar baka. Ara ara manusya yine hadda vardı, mama tindirin gelin ki. Yani, mama yüken değil. Ya da ben herinde, bimut vahinde, hamudari ara soğumara gelin duran doğru. Vesikil yanda samu dağı basıyı yandı. Eğer sarıydı kırgandı. Hadda vaziyatın yüzeyde man yam tam devrin ağzı yalaysan sarsanlaki zaman dharmeti türlü selesiyle kabana dağıtı tamamda gartsanı temizde hatiye eğer atılın ilan mağdanı samahar ütük yan hansı yüzeyde dağıtı kırgı temiz. Ötün bitiyaz. Eğer canı lewla. ඒ තරම් සතුටියට මොහොතයක් උදයිනේ මේ බෞද්ධ දර්ශනේ විනහව අන්තිම සුද්ධක් කදේ මේ පරිත්‍යාගයත් මුන්න පිටුරෙන් අපි දෙන්නේ මොකද්ද අගත නියමෝ තුනිච්ච ධර්ම ධර්මයේ අනුස්මරණය කිරීම දුක්ලියා ගැනීමට මගින් කියලා Budak itu si salah salah juga, para orang itu juga. Sebab itu ini istilah samaan, perbincangan itu ada sesuatu yang lain yang harus diperhatikan. Sebab dunia ini negara yang maju, mana mungkin si rakyat ini tetap maju, atau tanah itu tiada mana kader, Allah ada juga cerita yang tak ada mari, namun. ඒ එකක් වැඩවක් වෙනකම මේ පිළිච්ච මේ කඩ උනන්දුවක් දක්වන මේ ජනමිනුමක් ලබන මගට ජීවිතේ තමයි. දැන් එවැනි අයට ඒ උදව්ව මාරුන් හරි ඉන්නොත් ඒක ලැබෙන ප්‍රතිඵලය අපිට සංහාරයේදී ප්‍රයෝජන වෙනවා. මොකද මේ හදිච්ච ඒකම මේ මොකක් මේ ඒක තේරෙන්නේ මේ හදිස්සිය මේ විශේෂ සාධාරණ මුතුන් බකට වැටා සාසරි කොයි දියානේ අම්මුල මං කියන්නේ මේ පුද්ගලයා මන තාලෙතර කුණ එයාට අමීර පුද්ගලයා කලකල කරගෙන අපිට අම්මුල අපිව කලකාරී ඒකට සසරේ දුකින් නිදහස් වීමට කඩියම් කොල්ල මුද
ලෝකතරජය දෙන්නේන එතකොට මේ හම් සංසාරේ යම්මුණ ඒ ආගේ අන්‍යෝන්‍ය සම්බන්ධය එනිසා ඔවුන් කියන දෙයක් ඒක නිසා මේක මෙලොවට ප්‍රයෝජන සතර දක්වන ප්‍රයෝජන කියලා අමාම නියම් දක්වනවා කාලයක් මේ ජීවිතේ පාස්තන අම්බිදකට ලක්කන් දෙකේ දාන සුනතවස්ස නෑ කාගේ කිසිම ලඟුල ආර්ථිකලින් දැක්ක 115ක් නමුත් වැඩක් නෑ දැන් ලක්කන් දෙකේ දාන යටි මේ සිත්මලින් මේ ජීවිතේ මේ සියලු දේවල් දැන් සිතෙන් දැනෙන නිකන් කුලං කුලං ගන්න දියාවුල දැක්කේත මේක යෝසන් කියන කතාවයි කිසි මෙන්න දෙවියනේ ගමුන්නත් අද මේ කාලේ මේ අපි කියන දැක මුළු දවසේම ඉදිරියට කරන් තියෙන දේක යම් කිසි එක්තරා රටාවක් අධ්‍යාපනය විශේෂිතවද සිඳ බැඳීමක් දැනගන්න ඕනේ නේද? දෙන්න පෙට්ටියේ ගිහලා යාළුවකට බොහොම සාර්ථකවද කරගන්න ඕනේ. ඒ කරපු විරුද්ධ මුළු ජීවිතේම සාර්ථකම නියමයි. දැන් ඒ ජීවිතේ සාර්ථක කරගෙන දැන් දුකයි බහවලා ඉන්නවා. කියන්නේ දැන් කවුරුත් කියලා තෝරන අපි මේ අවස්ථාවේ මේ ජීවිතේ දුකින් මුදා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දාන යම් නිරවුල් නිවන් ක්‍රමයක් තියෙනවා. ඒකමේ ජීවිතයේ සමග සම්බන්ධ කරමින් ජීවිත සම්සිද්ධ දායකර ගැනීම සඳහා අපි දැනන්නා වූ ඉස්සාදික බල ජීවිත සත්‍යයෙන් නා වූ ලෝකපාලක සාසන පාලකයේ ස්ථානයට තන්නේ ස්ථානයට අප අප ඇසුරු කරනා ස්ථානවල අධි ජීවිත සියලුම දිවිය සමූහයක් නමින් නැතිමින් පරිණතිය මහෝසියාදී නවත් වර්ගය බුත පින්න සිඳ රෝක සිඳ අපේ මේදාර ක්‍රියාවට සාකාර වෙස්වා අප පුරන්න මේ ධර්ම සත්‍ය ඒ තම තම අපට සුඛ හේමියන් අවබෝධයේ පිණිස ඒ ශ්‍රීවා සිතයි කරගෙන කවුන් සායද කියලා බහනවා. ආමයන් විලාවත් මේ විලාවත් අවන්ගේ ජීවිතය ක්‍රියාත්මක වෙච්ච වෙනස හොඳට පැහැදිලියක් අන් සමේලා ඔක්කොම සිද්ධ වෙච්ච සිද්ධි වලට වඩා මේ කාලයේ සිද්ධ වෙච්ච සිද්ධීන් සමාජ ජීවිත සමතලගේ ජීවිතයට අයත් වෙච්ච අධ්‍යාත්ම නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන ජීවිත සම්පත් ජීවන්ත සම්පත්තිය දිවහම මෙලොවට පරිලොවට කෙලවරමම Thank you.